Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඇයගේ මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ පුද්ගලයෙකුයි. ඒ අනුව තිලිනි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුදල් ආයෝජනයක් කියන කාරණේදී ප්‍රබල දේශපාලන නායකයෙක් හැටියට මාව නම් කර ගැනීම පිළිබඳව මම අතරම සතුටු වෙනවා. මම ප්‍රබල වුණේ වර්ගංකල වංචා කළ දූෂණය කරලා මුදල් අයතාලිස ගණදුණු කරලා නෙමෙයි මම ප්‍රබල දේශපාලන නායකයෙක් වුණේ මම විශ්වාස කරනවා අයිති අසාධාරණ හොරකම වෙනුවෙන් සටන් කරලා තමයි අද චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දේශපාලන වශයෙන් ප්‍රබල වුණේ කියන කාරණේ මම විශ්වාස කරනවා ඉතින් ඒ ප්‍රබල වීම සමහර හොර තක්කරි දේශපාලන නායකයන්ට බරපතල ප්‍රශ්නයක් වෙන්නට ඇති මේ ඇත්ත මූල්‍ය ආයෝජනය කරපු කළු සල්ලි සුදු කරන කඳවුර වසන් කිරීම වෙනුවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරගනි මේ මූල්‍ය වංචාවට හවුල්කාරත්වය දකින සමහර හඳුරන යම් උත්සාහයක අපි හොරකම් කරන්නේත් නැහැ හොරකම් කරන්න ඉඩ දෙන්නේත් නැහැ කිසි දවසක කිසි මොහොතක එවැනි මුදල් ආයෝජනය කිරීම සඳහා මට වත්කමක් නැහැ අපි විශේෂම අපරාධ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා මේකට සම්බන්ධ වෙච්ච උදවිය මේ ව්‍යාජ ලේඛන හරහා වසන් කරන්න උත්සාහයක යෙදෙන බව අපිට පේනවා මේකට සැබවින්ම සම්බන්ධ වෙච්ච උදවිය අනිවාර්යෙන් හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කරන වගකීමක් තියෙනවා අපරාධ දෙපාර්තමේන්තුවට මේක එලි කරන්න අපි පැහැදිලි ඉල්ලීමක් කරනවා රජයටත් කවුද මේ මුදල් ආයෝජනය සඳහා ඍජුවම සම්බන්ධුනේ කියලා හොයලා දෙන්න මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද තිලිනි ප්‍රියමාල් එරෙහිව පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි සන්තකයේ තිබී ජංගම දුරකථනයක් ඊයේ දින සොයාගනු ලැබුවා. එම ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔස්සේ අකණ්ඩව පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය සඳහන් කළා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.